මගේ ස්පීඩ් බෝයි YouTube channel එකට ඔයගලංගෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඇවිල්ලා තින්නේ තවත් review එකකට. මම ඔයගලන්ට මගේ පළවෙනි video එකේ කතා කරා මම bike සහ car ගැන කතා කරනවා කියලා. ඉතින් අද ආරං ඇවිල්ලා තින්නේ ඔයගලන්ට car එකක් ගැන. ඉතින් අපි යන් වැඩි කතා නැතුව video එකට. මේ තියෙන්නේ Toyota Corolla KE30 model එකේ car එකයි. ඉතින් අද අපි review කරන්න යන්නේ මේකයි. ऑयल प्रमाण कथा करते हैं इंजिन ऑयल तुना मारक इंजिन अनिवार्य ऑयल दाणी रेडियेटर कूल सिस्टम मैं रेडियेटर के मेकट कूल दाणों अनिवार्य लीटर पहक प्रमाण मे वाहन ओण ते कथा करें याद मे वाहन हरियट विस्तर दाने खाली अभी क्या मे इंजिन सामने इंजिन किया ओरिजिनल व्हील साइज अनिवार्य टायर वाहन लसन वाहन पैर के पड़ लोग अंगाल नाम अंगाल पड़ लगे हरी प्लस वाहन लाइट सामान्य मेकर गी आज दाक एलईडी हेड लैंप हरी प्लस साली अभी हार्डवेयर में डिजाइन कर दी ना तो प्लास्टिक के में डिजाइन कर दी ना तो हमें अपने विस्तार एक किया ना हार्डवेयर में कहाँ दी डिगी भी है ना तो हमें डिजाइन कर लेते हैं ना स्पॉइलर एक है इतने हार्डवेयर में मेरे डिजाइन कर लेते हैं ना देंगे आप इतना खड़े गाने ना वाला स्पॉइलर के जाती अक्सर में गाने नहीं हम मैं आ मेरे का यहाँ तो उन्होंने दिया तो मेरे व्यास कर लेते हैं ना तानी कर हार्डवेयर डिगी भी है ना तो हम मेरे डिजाइन कर लेते हैं अभी बल कोरोला KE30 मुलिम इंजिन रूम पड़ कथा करके इंजिन कैपासीटी कथा करना एक दस आर सीसी इंजिन कैपासीटी का अक्तमा उ
ගියර් පහකින් සමන්න්න තිවත් ගියර් බොක්ෂ එකක් තම මේක තියෙන්නේ. ඒවගේම මේක මුලින්ම අපි කතා කරනවා නම් මේක කරන් සයිඩ්ඩේ කැන කතා කරනවා නම් මේක බැට්‍රී එකක් තියෙනවා. බැට්‍රී එක ඇම්පියර් 45 ඉඳලා ඇම්පියර් 90 වගේ යනකම් මේක බැට්‍රී එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් කරන්ට් එකට යනවා නම් බැටරියෙන් එන කරන්ට් ලයින් එක එන්ජින් එකට යන විදිහ මම පොඩි විස්තරයක් කරන්න. මුලින්ම බැටරියකින් එන කරන්ට් ලයින් එක මේ කොයිල් එකට ඇවිල්ලා, මේ කොයිල් එකට කියන්නේ සාමාන්‍ය බෝතල් කොයිල් එක කියලා. ඉතින් මේකෙන් තමයි ප්ලග් වලට කරන්ට් එක මුලින්ම නිපදවන කොයිල් එක. මේකෙන් ඇවිල්ලා මේ තනි වයරකින් යනවා මේ තියෙන මෙතන ඩැල්කෝ එක තියෙනවා, මේ ඩැල්කෝ එකට යනවා. රයිට්, එතනින් තමයි ප්ලග් හතරට වයර් හතරක් බෙදෙන්නේ. ඉතින් මේ ඩැල්කෝ එක ඇතුලේ ප්ලැටිනම් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් වාහනේ ගොඩක් වෙලාවට පරණ වාහනවල මිස් වෙන්න ගත්තාම, ඒ කියන්නේ ගැස්සි ගැස්සි වගේ යන වෙලාවල් එනකොට ගොඩක් වෙලාවට මේවල ප්ලැටිනම් එක සමා සවුත් වෙන්නේ. ඉතින් ප්ලැටිනම් එක රුපියල් 1000කට වගේ අඩුවෙන් 1000කට අඩුවෙන් අලුතෙන්ම ගන්න තියෙනවා. ඒ ප්ලැටිනම් එක මාරු කරාම ගොඩක් වෙලාවට ඕල වාහනවල එන මිස් ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ ඩැල්කෝ එකෙන් ප්ලග් හතරකට බෙදෙනවා. ඒ වගේම මේකේ මේ සුදු පාටින් තියෙනවා එයා ෆිල්ටර් එක, සහ ඊට පොඩ්ඩක් පල්ලැහැන් තියෙනවා මේ කළු පාට රවුමක් වගේ. එතනින් තමයි එන්ජින් එකට ඔයිල් දාන්නේ. ලීටර් 3 මාරක් මේ එන්ජින් එකට ඔයිල් දාන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔයිල් ෆිල්ටර් එකක් තියෙනවා, මේ තියෙන ඔයිල් ෆිල්ටර් එක, සහ මේකේ පෙට්‍රල් පම්ප් එකක් එනවා. මේ තියෙන පෙට්‍රල් පම්ප් එක, එතකොට පෙට්‍රල් පම්ප් එකෙන් යන බටේ ඒ හෝස් එක ඇවිල්ලා පෙට්‍රල් ෆිල්ටර් එකකට ජොයින්ට් වෙනවා. ජොයින්ට් වෙලා ඒක තමයි කාබ්ලේටර් එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේකේ විශේෂයෙන් මේක පරණ වාහනයක් නිසා මේකෙත් කාබ්ලේටර් එකක් එනවා නිත වාහනවල වගේම. මෙතන කාබ්ලේටර් එක මේ ෆිල්ටර් එකට යටින් තියෙන්නේ. ඉතින් මේ ෆොටෝ එකේ ඔයගලන්ට ටිකක් පේනවා අඩුයි, මම ඔයගලන්ට වෙනම ෆොටෝ එකකින් පෙන්නන්නම් මෙතනින්. සහ මේකේ බ්‍රේක් පම්ප් එකක් තියෙනවා, මේ තියෙන බ්‍රේක් පම්ප් එක. ඒ වගේම මේකේ රේඩියේටර් එකක් එනවා. ඉතින් වාහනවල ගොඩක් පරණ වාහනවල හීට් වෙන්න බලනවා වැඩි. ඉතින් ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා, මේ පරණ වාහන ඔයගලන් අනිවාර්යෙන් පදිනවා නම්, දාවන තත්ත්වයේ දුවනවා නම් මේකේ තියෙන රේඩියේටර් එක අනිවාර්යෙන් ඔයගලන් අවුරුද්දකට හෝ අවුරුදු එකමාරකට පාරක්වත් මේකේ රේඩියේටර් එක අනිවාර්යෙන් සුද්ධ කරන්න. මොකද ඒක බ්ලොක් වුණොත් එහෙම එන්ජින් එක හීට් වෙන්න බලන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලන් සැලකිලිමත් වන්න. සහ ඒවා තමයි දැනට මේ එන්ජින් රූම් එක පැත්තෙන් කතා කරන්න තියෙන. ඒ වගේම විශේෂ කාරණාවක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා, මේ වාහනේ ඕන වෙසින් අපිට මේ වාහනේ කලින් තිබුණ ෆොටෝ එකක් අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මොඩිෆයි කරන්න කලින් තිබුණ ෆොටෝ එකක් අපිට දීලා තියෙනවා. බලන්න මේකේ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඔරිජිනල් තිබ්බට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ වාහනේට ගොඩක් ලක්ෂණක් ඇවිල්ලා තිනවා. මේ මොඩිෆිකේෂන් එක යන අතරතුරේදී තමයි මේ වාහනේ අපිට මෙයා වීඩියෝ එකට දුන්නේ. ඉතින් තාමත් මොඩිෆයි කරලා ඉවර නෑ මේ වාහනේ. තාමත් එයා මොඩිෆයි කරනවා. ඉතින් බලන්න ලොකු වෙනසක් තියෙනවා මේ ෆොටෝ එකත් එක්ක ගත්තාම. දැන් තියෙන තත්ත්වය සහ එදා තිබුණ තත්ත්වෙත් එක්ක ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට අයිඩිය එකක් ගන්න හොඳ වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් අද අපිත් එක්ක රිව්යු එක ගෙනාවේ සාලිය මල්ලි. එයාගේ කාර් එක අද අපිට දුන්නා K30. ඒකට thank you ගොඩක් අපිට මේ වාහනේ රිව්යු එකට දුන්නට. right අද අපි රිව්යු කරේ Toyota Corolla K30 නිෂ්පාදිත වර්ෂයේ 1976. ඉතින් අද අපි රිව්යු එක ගෙනාවේ මේ කාර් එක. ඉතින් ආයි අපි තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන, මේ වගේ අලුත් රිව්යු එකක් අරගෙන ඔයගලන් ගාවට එනවා. ඉතින් මතක් කරලා මගේ YouTube channel එක subscribe කරන්න, මේ වගේම අනිත්‍යයට බලන් ෂයා කරන්න. ඒ වගේම කමෙන්ට් බාර්ගේ ඔයගලන් මොනාද කමෙන්ට් තියෙනවා නම් කමෙන්ට් දාන්න. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න, ඔයගලන්ගේ මොනාරි මේ වගේ වාහන බයිසිකල් රිව්යු කරන්න අපිත් එක්ක කැමති නම් ඔයගලන් මගේ ෆෝන් නම්බර් එක මම YouTube channel එකේ අනිවාර්යෙන් දාන්නම් මේ වීඩියෝ එකේ. ඔයගලන් අනිවාර්යෙන් ඔයගලන් කතා කරන්න, නැත්නම් මෙසේජ් එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක හමුවෙමු. හැමෝටම සුබ දවසක්.